ඇවිල්ලඉන්න ගාල තැන්නේ ගාල තැන්න කිවත් ඔයාල දන්න ඇති ගාල තැන්න දේවාල කැන් ගාල තැන්න ප්‍රසිද්ධම දේවාල කාලමෑනිංග දේවාලතම ඇවිල එන්නේ. ඉතිං පෞගිය වෙච්ච සිදුවීත් හොරකමත් එක්ක ඉතිං දැන් යතාත්ත පත්වලා තියෙන්නේ. ඉතින් මං ඒකින් එතුමත් එක කතාබා කරන්න තමා ද ඇවිල්ල ඉන්නේ. අපි බලම ඇත්ත විස්තරය එයාගෙන් කතාබා කරල එයා මොකක්ද කියන්න කියලා. ඔගේ පෙන්ස් ඇත්ත එක අපි කතා කරම්. සංජුවා, ඔබතුමාගේ සම්පූර්ණ නම අපිට කියන්න පුළුවන්. මගේ නම ජයම්පති ආරච්චිලාගේ ගාමිණී ආනන්ද. එතකොට මේ දේවාලය පටන් ගන්න සාමාන්‍ය වර්ෂය කීයක් විතර වෙනවද? වර්ෂය කියන්න මම ස්කෝල් යන අවධියේ පටන් කාලි මෑණියන්ට ලුතුරක් ගහමුන්ට බොහෝම ලෙංගතුකමෙන් බොහොම භක්තියකින් තමයි ඔය මල් සූන කූරු එහෙම පත්තු කරලා. ඉතින් ඒ කාලේ දේවාලයක් නෑ. මට මතකයි ඉතින් පාසල් යන කාලේ මේ පත්තරවල එහෙම පොත්තුල දේව රූප බුද්ධ රූප මම දකිනවා. ඒවා මාලා තිබ්බ පොඩි බ්ලේඩ් එකක්. ඒකෙන් කපලා ගෙනල්ලා මේ ඒ කාලේ පාම් පිටිහිම ගන්න සල්ලි නේ. ඒ කාලේ මට මතක රුපියල් 5 කොල දෙකේ කොල එහෙම තිබුණා. ඒ කාලේ ඒ වගේම ඒ කාලේ භාවිතා කළේ අර කොස්ගස් වල තියෙන කිරි. ඔව්, ඒකට සරල භාෂෙන් කියනවා කොස් කිරි කියලා කියනවා, කොහොල්ල කියලා කියනවා. ඒ වාර ෆොටෝ එක අනිත් පැත්ත ගාලා මම බිත්ටි අලවනවා. ඒ කාලේ මම මෙතන නෙවෙයි අපේ අම්මා තාත්තා ළඟ පරණ ගියක් තමයි පොඩි ගියක් තිබුණේ. ඒකේ කාමරෙන් එකයි බිත්ති වල බගව යන යන තැන දකින්න තැන තියෙන්නේ බුද්ධ රූප නොහො දේව රූප. ඉතින් සමහරක් මට කිව්වා පිස්සෙක් කියලා. මම වගේ දන්න පිස්සෝ කිව්වයි නොයෙක් নানা ප්‍රකාර දේවල් කිව්වා. ඉතින් මම කිව්ව කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. ඉතින් මම හැබැයි ඒ කාලේ දේවාලයක නේ මට තිබ්බේ නිකන් පහන් කූඩුවක්. ඒ පහන් කූඩුවට මම හඳුන් කූරක් දෙනවා. ඕක කපනවා පහට. ඒ හඳුන් කූරක් පහට කපනවා කියන්නේ සම්පූර්ණ කූරපත්තු කරුත් වෙන මේක එක දවසයි. ඔව්. දැන් අතේ මිටි සල්ලි නැහැනේ. ඔව්. ඒ නිසා තමයි අර හඳුන් කූර මම පහට කපන්නේ. එතකොට දවස් පහක් එක පත්තු කරනවා. හඳුන් පොල් තෙල් ගෙන ආපුවාම පහන් තිරේ තමයි තෙමන්නේ. මම ආරම්භය තමයි මේ කියන්නේ ඉන්නේ කෙටි. ඉතින් ওই විදිහට මල් කඩලා නාන්න ගියාම සමහරක් වෙලාවට මේ සබන් නැතුව නිකන් නානවා. ඒ හේතුව දෙයන්න පහන් තියන්න නැන්න පිරිසුදු වෙලා. එතකොට සමහරක් වෙලාවට මාලිගාව හතර වරන් දේවාලය හතර වඳින්න යන හිතිච්චාම අපේ අම්මලා තාත්තා හිටපු ගෙදර ඉඳලා කිලෝමීටර 7ක් විතර යනවා දළඳ මාලිගාවට. ඉතින් අපිට අර බස් එක යන්න ආර්ථික එහෙම නැත්තම් මිල මුදල් නැති නිසා මම නදගෙන කිලෝමීටර 7ක් විතර පයින් යනවා නුවරට. නුවරට පයින් යනවා, පයින් යනවා. ඒ විදිහට සතියකට දෙපාර තුන් පාරක් අනිවාර්යයෙන්ම මම කරතවි කරනවා ඉස්කෝල ඇරිලා. ඉස්සර සුරාදීරි දැන් ඉස්කෝල නැති හින්දා උදේ මනම් පයින්. ආපහු පයින් එනවා. එතකොට කිලෝමීටර 7යි 7යි 14ක් දවසට ගමන ආරම්භ කරනවා. ඒ විදිහට බොහොම භක්තියෙන් ගෞරවයෙන් තමයි ඔය තෙල් මල් පත්තු කරගෙන ඉන්නකොට මට මතක දවසක් දා නිදාගෙන ඉන්නකොට කාලි මෑණිය සජීවම දැක්කා. ජීව සජීව දැක්කා කියන්නේ විශාල අතක්, අත් දෙකක්, විශාල ශරීරයක්. අරගෙන අර නිකන් අර වලහගුල් වාගේ හස්සේ දින වලහගුල් අතරින් එහෙම එනවා. ඇවිල්ලා අර එකපාරට දැන් ඔයත් දකින්නේ කාලියම්ම ගත්තේ තියෙන තීසූලයක්. ඒකේ මට මෙහෙම දමලා ඇන්නල්ලක මාව වීසි වෙලා ගියා. නින්දෙන්නේ පස්සේ කොහම හරි මං ඇහැරිලා බලනකොට මං හිටපු තැනනේ වෙනත් තැනකට නිින්දෙන් වැටිලා විසි වෙලා. ඔව්. ඊට පස්සේ කොහම හරි දවස් දෙකක් තුනක් නිින්දගෙන බයට. මට මතකයි මෙන්න මේ පැත්තට තමයි තීසෝලෙන් යන්නේ. කොහම හරි දවස් 3ක් විතර ඔය තුඩගෙනදී අර ගම්බෙරි සෙවෙලෙච්චහම
කළු පාටනට ඒවාගේ ගම්මිරිස්සට සයිස් ඩොට් තුනක් මෙතන තිබ්බා. අර තීසුවේ ඉතින් කොහොම කොහොම හරි ඒක ඉබේම නැති වෙලා ගියා. ආය දවසක් දා මට කිව්වා මහදපන් දේවාලය කිව්වා. මේ හිණෙන් කිව්වේ. හා. මේ දේවාලය හදන්න තර වත්කමක් මට තිබුණේ නැහැ. අන්තිමට මම අම්මලා රාත්‍රී කෝරේ වත්තේ තිබ්බා පොඩි කිතුලක්. ඕක තාත්තා කපලා පොඩි ඉවට. ඒ කියන්නේ මේ අතර අඩි 6යි මේ අතර අඩි 6යි තනි පළේට ලී දාලා අර කටු මැටි. يعني මැටි බෝලයි ගලුයි තියලා බිත්ති හදලා. හා. ඉලු පොල්ලත් තමයි වහලා තිබ්බේ. ඊට පස්සේ ඒකට එල්ලලා තිබ්බේ දොරරද්ද වෙනකොට රතු විතරෙද්දා. ඉතින් ওই විදිහට ඕකේ මම පහන් දෙතියි. ඒ කාලේ රෑ 9ට තමයි මම පහනපත්තු ගලේ. හා හා. පහනපත්තු කරපුවාම මේ රෑ 9ට අපේදී හවුරුලොස්සක්වත් නැහැ. හා. ඒ කාලේ මට මතකයි රෑ ප්‍රවෘත්ති කිව්වේ රෑ 9ට. ඒ වකවානුවේ ඔය අතන මතකද ගුවන් සංස්ථාවේ ගහනවා මියුසික් එකක් ඇන්නන්න පුළුවන්ද කියලා. එකල ලොකු බෙරේකට දවුලේකට ගහන. හා හා. ඒකමට එනවා අහල පහල ගෙවල්. ඒ සද්දෙට මට එනවා දැන් රෑ 9 නේ ඉන්නේ කියලා අර සද්දෙට ඇහෙනවා. හා හා. ඉතින් අපේ දිහා රේඩියෝ පහේ ඉන්නේ නැහැ. ඉතින් මම හත්තු කරලා ඉන්නකොට හිතාගන්න බැරි විදිහට ඒ දේවාලේ කුටිය ඕල්ඩන් දේවාලේ කුටිය හදලා තියෙනවා. කුටිය හැසේ තමයි පහන් බත්තු කලේ. එක පහනයි. හ්ම්. ඒකල ඒ ඒ කුටි අස්සට යනකොට ඒකේ පහේ කොළ දෙකේ කොළ දිනවා. දැන් මිනිස්සේ කාවෙත් නැහැ. හ්ම්. එහෙම නැත්නම් මිනිස්සේ ඉන්නේත් නැහැ. ඒ වුණාට අර මේ දෙකේ කොළ පහේ කොළ අර කාමර දේවයන්ගට පහන් දෙන කුටි අස්සේ තියෙනවා. හා හා. ඒක හිතා ගන්න බෑ. පස්සේ මම මොකද කරන්නේ බොහොම ආසාවෙන් ওই ටී අරගෙන එකතු කරලා එකතු කරලා සාමාන්‍ය 1987 මලගෙන ඒ ෆොටෝ නම් දැන් තියෙනවා ඇතුලේ අපි පස්සේ ඒක බලා ගන්න පුළුවන්. 80 හැදුවා සාමාන්‍ය දේවාලය. දැන් අර පහේ කොළ දෙකේ කොළ එකතු කරලා අර ඉස්සර තිබ්බ පිහිලි ඔලු සිංහල ඔලු ගන්න ඒවා එකතු කරලා වහලා ඒක සාමාන්‍ය දේවාලයක් හැදුවා 1980. ඒකට මට මතකයි රටේ නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ කාලේ අර එල්.ඩී.ටී. එක රට පුරාම තිබ්බා. එහෙම ඉන්න කාලේ අති විශාල දියුණුවක් හිතාගන්න බැරි විදිහේ දියුණුවක් මට ලැබෙනවා උද්දුම විදිහට ලැබුණේ. නමුත් ඒ ලැබෙනවා කියලා මම ඒකේ පස්සේ දීවෙත් නැහැ. ඒවට උඩගු වුණෙත් නැහැ. මාන් තත්ත්වෙම මම හිටියත් නැහැ. ලැබෙන්න ලොතර බුදුහාමුදුරු දේශනා කර තියෙනවා ලැබෙන්න නිහතමාන වෙන්න කියලා. ඉතින් ওই බණපදෙත් මම දන්නවා. ඉතින් ලැබෙන විදිහ නිහතමාන වෙලා අර ඒක කොහොමද කිතුගෙන හිටියා. ඊට පස්සේ විශාල දිනුවක් ලැබිච්චන පස්සේ එක පාටම කාලිමෑණි හිණෙන් ඇවිල්ලා කිව්වා මොයි ආ දේවල් ඉන්නපද. ඒ ඉන්නපද කිව්වේ මම මේ දැන් ඉන්න තැන නෙවෙයි. ඔය 1990 ගණන් වල වාගේ අපේ අම්මා තාත්තාගේ ඉඩමේ එහෙම නැත්නම් අම්මා තාත්තාගේ හදපු ගේ ඉන්න කාලේ තමයි එතන ඒ අම්මා තාත්තා මැද තමයි දේවල් තිබුණේ. කඩකඩ ගන්න පොඩි එකක්. ඊට තමයි දිනුනේ. එතනින් ඉන්න කාලේ තමයි කිව්වෝ තන ඉන්නපා කියලා. ඊට මට විශාල සම්බන්ධ ලැබෙන්න තියෙනවා. සන්දාරේ පින් කරලා තියෙනවා. ධන දාන්නේ දීලා තියෙනවා. ඒ නිසා ඒ ගොඩාක් වස්තු ලැබෙනවා. ලැබෙන නිසා උතන හිටියොත් ලැබෙන්නේ නැති නිසා මොකදින් අයින් වෙන්නේ. ඊට පස්සේ මට දුකකුත් ඇති වුණා. පස්සේ කොහොමද මම කුරුණාගල පැත්තේ ලොකු පොල්ලක් තක් එහෙම අරගෙන එහෙ යන්න ගියා. ආපහු කාලි වෙන එන්න ගිහින් මොකදවත් දැන් දෙපා. මොතන ඉඳපන් ඔබ ආත්ම ගානට දෙන ආත්ම 5000කට යා. රාවණ අනුමා කාලේ වාගේ කවකවානේ මේ දෙලියන්ට පූජා තියපු තැන තියෙනවා මේ අහල පහල ඔබට ඔබ ඒක ඔබට නැවත හිමි වෙනවා එතන බලෙන් කිව්වා. ඔබට හිතා ගන්න බෑ කොහෙද කියලා. ඔහොම ඔහොම ඉන්නකොට රටේ එල්.ටී.ටී. එක තිබ්බානෝ. හා. ඉතින් ඒ විදිහට ඉන්නකොට මම මේ දැන් ඉන්න දේවාලේ එහෙම නැත්නම් මම මේ ඉන්න දැන් මේ ඉන්න ඉඩමේ මේක තිබුණා පැරණි ගියා. හා. අත්තු දෙකයි තිබ්බා පැරණි විදිහට ගහලා අවුරුදු 250කට වඩා තඩු වෙන්න නෑ. අපිසා අතිපාළු. සිංහලෙන් කරන සරල වදන් කරන පට්ටපාළු. හා. එන මිනිස්සයා ඉන්නේ නෑ යනවා. අන්තිමට ගත්තේ තමිල් කට්ටිය. හා. දැන් තමිල් කට්ටිය ගන්නකොට රටේ එල්.ටී.ටී. නේ. ඔව්. දැන් ගාල් තැන්න කියන ගම තන්නේ කියලා සිංහල ගම්මානය. හ්ම්. හින්දු ප්‍රතිපද මේ ගමේ කොහෙවත්වත් නැහැ. හ්ම්. පස්සේ මේ මම මේ දැන් ඉන්න ඉඩම මේ දැන් කෝවිල හදලා තියෙන ඉඩම ඒ කට්ටිය තමයි හිටියේ. හරිනේ ගේ තියාන. පස්සේ මේ ගමේ
ඇගේ හිදු බැතිමැතුන්ගේ ඥාතික දෙටෙනවාන ද අපි සිංහල කටික දෙට ඥාතියන හිදු බැතිබඳගේ ඥාතියන ස්ලාම කටික දෙට ඥාතියවා ගරුතරමහා ස්වාමින් වහන්සේලාගේ පන්සල්ලට ඒ ස්වාමින් වහන්සේලාගේ ඥාති ස්වාමින් වහන්සේලා වඩිනවා. ඇති ඒකන ලෝක ස්වභාවේ අර මෙතන හිටපු හින්දු කට්ටියක ගෙදරට ඒ හින්දු කට්ටියක ඥාතියනකොට මේ ගමේ සමහරක් කට්ටියට බය හිතුණා එල්ටීටි කාරයෝ තමයි එන්නේ කියලා. ඒ කට්ටිය ගමේ කට්ටිය බය වුණා. අනේ මේ එල්ටීටි කාරයෝ හොඳ හින්දු බැතිමතුන් මම පවුල් කියලා උනා දන්නවා. පස්සේ කොහොම කොහොම හරි ඒ හින්දු බැතිමතුන් දැන් මෙතන ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඊට පස්සේ සමහරක් මේ ඒ කට්ටිය මොගනේ කරේ දේවාලයේ ඒ කට්ටියගේ පරණ ගෙදර දැන්වීමක් දාලා වහාම ඉදෙන්නේ ඉදම ඉක්ිනේමන දෙබේ කියලා දැන්වීමක් බලගොල්ල කෙංගල්ල කියන පැත්තට ඒගොල්ලෝ ගියා. එදා රෑම කාලේ අම්මා මට ඇවිල්ලා කොහොමද අර කිව්ව දේ මතකද? ගණින්වල පල්ලේ හිටුම කියලා ඊනේ කිව්වා. පස්සේ මම පාරට එනකොට ඉගෙන මම කඳ උඩනේ කාලේ හිටියේ. මමදත්තලගෙන පාරට එනකොට ඒ දෙය දොරේ ගහලා තිබා ටෙලිෆෝන් නම්බරේ. පස්සේ මම උන්ට කතා කරලා මම කොහොමද ගල්දෙන සාමි කතා කරලා ඔය තුමී ඉඩම දෙනවද කිව්වා. ඔව් සාමි අපි දෙනවා. අපිට හරි කරදර වුණා. එහෙනම් අපි මේක විකුණනවා කිව්වා. මම කෙටියෙන් කියන්නේ ඊට පස්සේ ඒ කාලේ 1997 රුපියල් 106කට මම ඉඩම ගත්තා. මේක තිබු පේච 33ක්. ඒක ලයිට් වලත් ඔක්කොම ලයිට් වලත් ගත්තා මෑතකදී. පස්සේ රකාලි බෑනියෝ කිව්වා ඒ පරණ ඉඩම කඩන්න කියලා. පස්සේ ඒගොල්ලෝ මගේ නමට ලියලා දුන්නා. පස්සේ මම ඒ දේ බකෝ ගත්තාලා කඩලා මාස 11ක් වගේ කිටි කාලයක මේ තට්ටු දෙන ලොකු බිල්ඩින් එකක් මෙතන ගහපුවා. ගහලා 2001 4 වෙනි මාසේ 19 වෙනිදා මම මෙතන පදිංචියට ආවා අපේ අම්මා තාත්තා ළඟ ඉඳලා. ඒ 2001 4 වෙනි මාසේ 19 වෙනිදා ඉඳලා අද දක්වාම අතිවිශාල ලස්සදංගේද ධනී ජනයා මෙතෙන්ට ඇවිල්ලා මහා භද්‍ර කාලිය අම්මගේ පිහිට අරගෙන ඔයත් අන්න පේනවා මේ පිත්තල පහම්ම තියෙනවා මේ දේවාලේ ලස්සගන. මේ පහනක් පහනක් ගානේ මෙතෙන්ට පෙනෙන්නේ බැතිමැතුන්ගේ කරුණාකාරණ ඉෂ්ටවීමෙන් අනතුරුව. එහෙම නැත්නම් ඒගොල්ලෝ බාර වෙනවා. අනේ මගේ කල්මෑණිය මට මේ කාර්ය ඉෂ්ට කරලා දෙන්න ඉෂ්ට කරලා දෙන්න මම පිටතල පහනක් දෙනවා කියලා ඒත් බාර වෙනවා. ඒ බාර වෙච්චාම ඒගොල්ලෝ පොරොන්දු ඉෂ්ට කරන්න එපාය. අනිවාර්යයෙන්ම හරි ගියාට පස්සේ මේ පිටතල පහන් රත්තරන් ඔයගේ විශාල වශයෙන් මෙතෙන්ට මිනිසු ගණන පරිත්‍යාග කරනවා. හැබැයි කිසිම පහනක්වත් රත්තරන් කැලලක්වත් අලුත් කාලක්වත් මම අනුන්ට බොරු කියලා අරගෙන නැහැ. ඔව් සාමිතුමා දැන් මේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා සාමිතුමා දැන් මේ දේ ගේන්න කියලා කියනවා කියලා එහෙම මතයක් තියෙනවා. ඔබතුමා එහෙම කියනවද නැත්නම් එයාලගේ කැමැත්තෙන්ම එක ගෙනත් දෙනවද? නෑ එහෙම යම් කිසි කෙනෙක් කියනවා නම් මෙතන ලස්ස සංකේත ජනී ජනයා ප්‍රමිනන ඒ බැතිමතුන්ට ගෙන් අපට පුළුවන් මේක අහන්න. ඔව් මේ දේවාලේ සාමි මෙවවා බලෙන් ගත්තද එමුණත් ඔයාලා හරි ගිහිල්ලා හරි ගියාට පස්සේ කැමැත්තෙන් දුන්නද කියලා අපිට ඒගොල්ලෝ ඉන්න සාකේට ඕන තරම් මෙතෙන්ද මුස්ලිම් කට්ටියනවා ඉස්ලාම් කට්ටිය මේ හින්දු බැතිමතුන් එනවා ක්‍රිස්තියානි බැතිමතුන් එනවා විවිධ ආකාර රටේන දේශපාලන කරන උදවිය මේ විවිධාකාර මිනිස්සු මෙතෙන්ට එන. ඒ එන හැම කෙනාටම ඒ කර්ම හරියනවා. හරි ගියාට පස්සේ තමයි එහෙම පහන් හතරන් සල්ලි මිනිස්සු දෙන්නේ. එතකොට මිනිස්සු ඔය කියන විදිහට බලෙන් ගන්නවට හතරන් සල්ලි බලෙන් ගන්නවා නම් එහෙනම් ඔය ඒ කියන මිනිස්සුන්ටයි එහෙම බලෙන් ගන්න බැහැ. දැන් බොරුවක් කියලා රත්තරන් ගන්නවා නම් ඔය කතාව කියන කෙනාටයි බොරුවක් කියලා එහෙම රත්තරන් ගන්න බැහැ. ගතබාජන මහරක් කියනවා දැන් ඔය ඔබතුමා කිව්වා වගේ මේ එහෙම ඉල්ලනවා කියලා කියනවා. එහෙනම් ඔය අනිත් මිනිස්සුන්ට එහෙම ඉල්ලලා ඒ විදිහට ගන්න පුළුවන්. එහෙම ලෝකේ එහෙම දෙන්න නම් සමහරක්කොට මිනිස්සුන්ට අන්තක්ට තියෙන්න ඕන. එහෙම මිනිස්සු දෙන්න නම් අවදාපත්. එහෙනම් ඔයත් දකින්නට මේ සමාජයේ කොයි තරම්වත් බොරු කියන හාස්කම් නැති දේවල් තියෙනවා. එහෙනම් ඒවටත් මේ වගේ මිනිස්සු ගිහින් බොර කාලා දෙන්න එපා. ඔව්. එහෙම දෙන්න. ඒක මෙහෙමයි. දැන් ඒ කතා හදන්නේ ඇත්තෙන්ම ලෞතර බුදුහාමුදුරුවන්ට වැඳුම් පිදුම් ලැබෙනකොට ගෞරව සම්මාන ලැබෙනකොට උඩින් දිගින් ගුණ යන්න තරම් බලයක් ලැබෙනකොට දේව මනෝසාරණ බුද්ධෝ භගවාති කියලා කියන්නේ දෙවියන්ටත් මිනිස්සයාටත් එකසේවන් දෙන්න සුදුසු අති උතුම් එහෙම නැතිනම් ශ්‍රේෂ්ඨම අපි සරල භාෂාවෙන් කියනොත් මුළු ලෝක ධාතුවටම ඉන්න ශ්‍රේෂ්ඨම බලවතා තමයි ලෞතර බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදු කෙනෙක් කියන්නේ අල්ප සුවල්ප පිනක් කරලා පහ වෙන කෙනෙක් නෙවෙයි. ශ්‍රේෂ්ඨම අතෙන් ශ්‍රේෂ්ඨයි බුදු කෙනෙක් කියන්නේ. එතකොට උන්වහන්සේ ලංකාවට වැඩි පරිසුට් එකේ එහෙම නැත්නම් ජෙට් යානේ එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ලයිසන් එකේ නෙමෙයි වැඩි. උන්වහන්සේ පින්බලයට තමයි ලංකාවට වැඩි එරෙදි. ඉතින් ඒ වාගේ එරෙදි පාතිහාර පානකොට ඔයත් දගලා ඇති බුදුහාමුදුරුවෝ යමාමා පෙළහැර පෑවා. යමාමා පෙළහැර කියන්නේ ඒක පැත්තකින් මහා ගිනි ජාලාවල් මවනවා අනිත් පැත්තෙන් මහා ජලකඳ මුහුද වගේ පෙරලි පෙරලි යන විදිහේ
ජල මහ පෙරළන එතරන යමා මහ පෙරළන. ඉතින් ඒ වාගේ කරනකොට ඒ උත්තමයාට ලෝතුරා බුදුහාමුදුරුව කරේ ඒ වටේට හිටපු අල්පස්වල්ප දෙනකොට බුදුන් වහන්සේ කෙරේ වෛරයක් ඇති වුණා. අර මම මුලින් කියවන දේවමනසන බුද්ධ භගවතුක දෙවියන්ටත් මිනිස්සුන්ටත් එකසේ වඳින්න සුදුසුම උත්තමයා තමයි බුදුහාමුදුරුව. එතකොට උන්වහන්සේ දෙවියොත් වඳිනවා මිනිස්සුත් වඳිනවා සත්‍යයත් ඇවිල්ලා බණ අහනවා. ඉතින් මේ විදිහේ දේ කරනකොට අර වටා පිටා ඉන්න කිසිම කෙනෙකුට මේ සත්කාර වැඳුම් පිදුම් ලැබුණේ නැහැ. ඒ නොලැබෙකට මේගොල්ලොන්න මොකද උනේ? බුදුන් කෙරේ පුදුමාකාර වෛරයක්, ඊර්ෂ්‍යාව, කෝපයක් මේ මිනිසුන්ට ඇති වුණා. ඇති වෙච්ච එක මම මොකද කරන්නේ? බුදුහාමුදුරුවන්ට පටන් ගත්තා කට කතා, අපහාස, උපහාස, නින්දා, පසින්දා, චෝදනා බුදුන් වහන්සේ වෙනුවෙන් extra විදිහට කල්ලි බිහි වෙලා කල්ලි පිටින් එකතු වෙලා ඒගොල්ලෝ සමිති ධ්‍යාන, මේටින් ධ්‍යාන, අපි මේ අසවලාට මේ විදිහේ කට කතා පතුරමු කියලා අර මිනිස්සු තුල තිබ්බා වූ විශ්වාසයේ ගෞරවයේ භක්තිය මේ මිනිස්සු නැති කරලා. බුදුහාමුදුරුවෝ මේ කට කතා අහපු ඇතන් මිනිස්සු ජේතවනාරාමේ පැත්ත පළාතට ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ තනි වුණා. එහෙනම් මේ තරම් මිනිස්සු බුදුන් වහන්සේ විරුද්ධව කට කතා පෙතුණා. ඕක කට කතා පෙතුණා. යන්න එපා බුදුන් වහන්සේ මේ දූෂණය කරනවා, යන්න එපා එයා මෙහෙම කරනවා කියලා ඔයත් වහලා තිය සාසන ඉතිහාසය දින අර සුන්දරි බඩේ ධර්මිටි බැඳගෙන මාගන්දි දෙව්දත්ත හාමුදුරුවෝ ඉතින් මේ වගේ විවිධාකාර මිනිස්සු උපක්‍රමශීලීව බුදුන්ට නිගා කරා, නින්දා කරා. ඉතින් මේ වාගේ අර එදත් බුද්ධිමත් බුද්ධිය නැති මිනිස්සු එදා සමාජෙ හිටියා. අදත් ඒ වාගේ බුද්ධිය නැති මිනිස්සු මේ සමාජෙ ඉන්න කොටස. ඒ මිනිස්සු අර අපිට රත්තරන් ලැබෙනකොට, කුකුලා පහන් ලැබෙනකොට, මේවා දිනු වෙනකොට මේ මිනිස්සුන්ට මේක බලහනින්නද? ඉතින් මේගොල්ලෝ බලනවා මොනවා හරි කට කතාවක් හරි වතුරලා මේ මිනිස්යාට මේ ලැබෙන එක නවත්තන්න. මෙතනතුනේ එහෙම යම් කෙනෙක් හිතනවා නම් ලැබෙන දේ නවත්තන්න පුළුවන් කියලා යම් කෙනෙක් හිතනවා නම් එයා නම් මම නම් හිතන්නේ බත්තර කෙනෙක්ද කියලා. හේතුව පෙච්ච නන්දති කත පුඤ්ඤස. යම් කෙනෙක් සැපවිඳින්නේ පෙර භවයේ කරපු කුසල් ළඟ. ලෝතුරා අපමා බෝසතාණෝ සාරා සංඝ කල්පලක්ෂයත් තිස්සේ ඇසිස්ම තමදුරුම් බව දරණ දීලා උන්වහන්සේ ලෝතුරා බුදු බව ලැබුවා. එහෙම නැත්නම් ලබා ගත්තා. එතකොට ඒ උන්වහන්සේ පින්බලෙරිනේ බුදුනේ. එතකොට ඒක දැන් අපි කවුරුත් දන්නවා දේවදත්ත තෙරුන් වහන්සේ ඒ බුදුන් වහන්සේගේ බෝසත්තුමාගේ එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේගේ ඒ පින උදුරාගෙන මම බුදු වෙන්නම් කියලා හිතුවානේ. නමුත් ඒක වුණේ නැහනේ. සාතන ඉතිහාසයේ කොතනවත් සඳහන් වෙලා තියෙනවද බුදුහාමුදුරුවනේ බලයේ පරදලා දේවදත්ත හාමුදුරුවෝ බුදු වුණා කියලා? අවදාගත්තත් ඒක වෙන්නේ නැහැ. මොකද පින තියෙන කෙනාට තමයි ඒවා ලැබෙන්නේ. ඒ නිසා දැන් ඔය ඔබතුමා ඇහුවා වගේ අර බලෙන් ගන්නවා කියලා මිනිස්සු කතා හදන්නේ අර කිසිම දෙයක් ලැබෙන්න නැති එදා වේල වගේ හොයාගෙන කන අය තමයි ඒවා ඒ විදිහ කතා පවත් පතුරන්නේ. මොකද හේතුව ඒ අත්තන්න මොනවාක්වත් ලැබෙන්නේ නැහැනේ. කෙනෙක්ගේ දිනුවක් දරා ගන්න බැරි කුහකෙන් වෛරෙන් ක්‍රෝධෙන් බලන මිනිස්සු තමයි ඕවානි කට කතා හදන්නේ. එහෙමනම් මම අභියෝගයක් කරනවා එහෙම කියන අයට එහෙම බලෙන් සත්තනම් පහන් ගන්න පුළුවන් නම් එවිනියත්තුත් දවසක් හරි දේවාලයක් දාලා බලන්න ඒ විදිහට ගන්න පුළුවන්ද කියලා. ගන්න පුළුවන්කම තියෙනවනම් මට ඇවිල්ලා කියන්න. මාළඟ තියෙන ලස්සගන පිත්තල මම මගේ සියල්ල දෙනවා. ඊට පස්සේ ඔබතුමා අහපු උත්තරේ කතාවට මම පිළිතුරු ලබා දුන්නේ. අපි දැන් නැවතත් මම යනවා දේවාලයේ අතීත කතාවට ටිකක් දිනමු ඒකත් කියලා නිමා කරනවා. ඊට පස්සේ මම 2001 මෙතෙන්ට ඇවිල්ලා 2000 අදටත් ඉන්නේ ලෝකයට පිහිටියවන. ඊට පස්සේ 2015 මට මතක් වුණා කලගුණ සලකන්න කාලියම්මට. ඒ කියන්නේ අපමහ බෝසතාණන් වහන්සේ සාරා සංඝ කල්පලක්ෂය පුණාන්සේ ඇසෙත් මම අමුදරුවන් දරණ දීලා ලෝතර බුදු බව ලබලා උන්වහන්සේ පළවෙනකොට මොනවද කියලා කලගුණ සලකුවා. බෝගහක් ළඟට ගිහිල්ලා එමණ දසතුරු ගහක් ළඟට ගිහිල්ලා දින 7ක් නොකඩවාම උන්නාන්තේ බෝගහක් ළඟ එහෙම නැත්නම් බෝධියට ඒක තමයි අපි ජයසිරි මහ බෝධිඥාන්තේ කියලා අපි වැඳ පිදුල්ලා කරන්නේ. ඒ වාගේ උදාර උත්තරීතර බෝරුකකට උන්නාන්තේ කලගුණ සැලකුවා. ඒ කියන්නේ තමන් වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නු. එහෙම නැත්නම් බුදු වෙන්න පිට දුන්න කියලා මේ විදිහේ විවිධාකාර දේ මුල් කරගෙන තමයි කලගුණ සැලකීමක් වශයෙන් උන්නාන්තේ බෝගහකට කලගුණ සැලකුවේ. ඊට පස්සේ මට 2015 මට මතක් වුණා පරමාමලින් සිහිපත් කළා ඔයත් අන්ට අර මම ඒ කාලේ නුවරට ගිහින් තින්නේ පයින්
එකන බස්ස කියන සල්ලි නැහැ. දැන් අපි බොරුවක් මුසාවාදයක් කියනවා නම් තමයි අපිට ආත්මගණන් පව් ගෙවන්න වෙන්නේ විපාක. අපි ඇත්ත කිව්වොත් එහෙම අපිට කවදාවත් පාපයක් පිරෙන්න තවත් කෙනෙක් ඒ වචනේ අහලා උත්සාහ කරොත් එයාගේ ජීවිතෙත් මේ අපේ ජීවිතය වාගේ හැදී. ඉතින් ඕම වෙන කාලේ මම නාන්න ගියාම සමහරක් වෙලාවට දැන් මම මේ වචනේ කිව්වම පස්සේ සමහර මිනිස්සු හිතදන්නේ මොකද පිස්සුද කියලා. මට කිසිම පිස්සුවක් නැහැ. මම මේක කියන්නේ තවත් සමාජයේ වැසෙන කෙනෙකුට උත්සාහ කරන්න. එතකොට උත්සාහ කරොත් අපේ ජීවිතය වාගේ බැබලෙයි. උත්තාන විරි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ කාලේ මම නාන්න ගියාම අපාරයිට මේවා ජනමාන්දෙන් කියන්න සුදුදන්නේ මම සරම නැතුව සමහරක් වට නිර්වචින්නාලා තිනවා. ඒ කියන්නේ අපි ඒකට සරල භාෂාවෙන් කියනනම් හෙළුවෙල් වෙනාලා තියෙනවා. ඇයි ඒ හේතුව? එක සරමයි මට තිබ්බේ. දැන් එක තරමයි තියෙනවා කියලා එහෙම නැත්තම් නාන්න සබන්නේ කියලා මගේ උත්සාහය. ඔව්. මං අත්තරේ නෑනේ. ඒ කියන්නේ සරම නැතුව හරි නාල ඇවිල්ලා මං කෙරේ විශාල උත්සාහය. දැන් තමහරක් මිනිස්සු අද සමාජෙන්න තරුණ එහෙම කරන්නේ නැහනේ. ඔව්. උදේ ඉඳන් රෑ වෙනකන් ඔහේ ඉඳගෙන කාලේ කකා ඔහේ ඉන්නවා. නමුත් මගේ කාලේ නම් මං එහෙම කරේ නැහැ. උපරිම උත්සාහ කරන. ඉතින් රෙදි නැතුව නාල ඇවිල්ලා එක තරම වේලෙනකම් මම වතුරේ වැහලා ඉන්නවා රෙදි නැතුව. එක තරම දාන. කොහොම කෙටියෙන් කියන කතාව දිග. එහෙම මං උත්සාහ කරා. ඒ උත්සාහ කරලා මං කොහොම හරි නාල ඉතරම් තරුණ නැතුව නාල හරි එළවලේ නාල හරි මං කල්පනා කරනවා මේ දැන් ගිනි මඟක් අපි නගින්නේ පාත පඩිය ඉඳලානේ. අල්ලයා පඩිය මම කකුල තිබ්බා. ඒකල මං හිතුවා අවදා හරි ගිනි මඟේ ඉහළම පඩියට කකුල තියනවා කියලා. ඒ කියන්නේ උත්සාහය තමයි ඒ උපමාව කියන්නේ. ඒ වගේ දැඩි උත්සාහයක්කින් උත්සාහ කරලා මම ඒ විදිහට නාලා නෝරට පයින් ගිහිල්ලා හඳුන් කුරගෙනලා හතරට පහට කපලා ඉතාලම උත්සාහයකින් තමයි අද මම මේ තත්ත්වෙටම පත් වුනේ. ඊට පස්සේ 2015 මම නැවත දේවාලේ කතාවට බහිනවා. ඊට 2015 මට මතක් වුණා අර බුදුහාමුදුරුවෝ ගහකට කලගමු සැලකුවා වගේ කලගමු සැලකීමක් වශයෙන් මේ උන්වහන්සේට කලගමු සැලකන් දුනා කියලා දේහාමුදුරුවෝ. ඊට පස්සේ මම මොනවද කළේ 2015 ඉන්දියාවෙන් ගන්න කට්ටිය ගෙනලා මම සිටින්නේ කියන්නේ ඉන්දියාවෙන් ගෙනලා 2015 අවුරුද්දේ ඉතලා මේක ඉස්සර වහලයක් ගහලා තිබුණේ. කියන්නේ උළු සෙවිලි කියලා වහලයක් මම මේ දැන් ඉන්න දේවා භූමියේ උළු සෙවිලි වහලයක් තිබුණේ 2015. 2001 ඉඳලා 2015 දක්වාම 97 ඉඳලා 2015 දක්වාම උළු සෙවිලි කියලා වහලයක් තමයි තිබුණේ. ඔය ෆොටෝ එකම පස්සේ පෙන්නන්නම්. ඒත් මහ ජනතාවට ලබා ගන්න පිළුවන්. ඊට පස්සේ 2015 ඉඳලා 2000 ඉන්දියාවෙන් 7 දෙනෙක් ගෙනල්ලා 2015 ඉඳලා 2018 ජනවාරි වෙනකම්ම මම මේක කෝවිලක් බවට පත් කරලා මේ නොකට දේවාලය සුන්දර කෝටි ගණන් මම මේක වියදම් කරලා තිනවා. මේ වෙනකොට ඉන්දියාවට ඉන්දියාවේ එක මාසෙක ඉන්දියා කාර්යකරුට ගෙවන්න මාසෙටම 150,000 පඩියක් අපේ ලංකාසල්ලි 150,000 කින් ඉන්දියාවේ සල්ලි 75,000. ඒගොල්ලෝ එහෙමනේ ගණන් බලන්නේ. ඒ වහාගත විශාල වියදමක් කරලා අද මේ දේවාලය බැබලිලා කෝවිල අබ්බවට මම පත් කරේ 2015 ඉඳන් 2018 ජනවාරි වෙනකම් මේක හැදුවා. ජනවාරි මාසේ තමයි 26 27 28 29 තමයි කොම්බාප්ස් එකල පොත්පලඳලා මේක මහ ජනතාවට වැඳ පුදා ගැනීමට මම මේක ඉරිමේ මේක හදවුවේ. නමුත් මම මේ කෝවිල කෝටි ගණක් වේදන් කළ හැදී මට යනකොට ගෙන යන්න එහෙම නෙවෙයි. රස සංඛ්‍යාට ජනේ ජනේ වඳින්නත් මහ බද්දර කාලි මෑණියෝ උන්ට පූජෝපහාරයක් වශයෙන් ඔන්නාතේ සතුට වෙන්නත් තමයි මම මේ කෝටි ගණක් වැය කළා මේ ඉඳගෙන මෙව හැදුවේ. නමුත් මේ මම කෝටි ගණක් වේදන් කළා මේ දේවාලය හැදුවට මේ බැතිමතුන් මේ දේවාලයට කරුණාකරන ඉෂ්ට වෙලා කාලි මෑණියන්ට පූජා කරන රත්තරම් පහන් මේ කිසිම දෙයක මම අයිතිකාරයෙක් නෙවෙයි. අයිතිකාරය නෙමෙයි කියන්නේ මිනිස්සු මට නෙවෙයි පූජා කරන්නේ. මිනිස්සු ඇවිල්ලා බාර වෙන්නේ කාලිමේනිය. කාලිමේනියන්ගේ සුර අතේ තියෙන තීසුලේ තමයි මිනිස්සු පඳුරු බඳින්නේ. මගේ අතේ පඳුරු බඳින්නේ නැහැ. මට තියෙන බැතිමතුන් ආවොත් පළතුරු වට්ටියක් දුන්නොත් ඒක තියෙන මම උසගෙන ගිහින් දෙවියෝ ළඟ තියලා එයාගේ කාරණේ අහලා මට තියෙන යාඥා කරන එක විතරයි. නමුත් සියලු කරුණු කාරණා කරලා දෙන්නේ මහබද්දර කාලිමේනිය. එතකොට ඒ ඇත්තෝ පූජා කරන්නේ පහනක් කරේ රත්තරන් හැනේ මට නෙවෙයි කාලිමේනිය. එහෙනම් මේ පූජා භාණ්ඩ වල මේ පහන් වලයි මේ ගොඩනැගිලි වලයි ওই පහුගිය කාලේ නැති වෙච්ච රන් ආභරණ ඒවා මම නෙවෙයි අයිතිකාරය. මම මේකේ බාරකාරයෙක් විතරයි. මොකද දෙවියන්ව පූජා කරන දේවල්
දිවිතාන්තරය දක්වා දිවිහිමිතෙක් මම මේක බලා කියා ගන්නවා. එහෙම නැත්නම් ඒව රැක ගන්නවා. ඒ නිසා මම බාරකාරයෙක් මිසක මම අයිතිකාරයෙක් නෙවෙයි. මොකද අයිතිකාරය වෙන්න මට නෙවෙන්නේ මිනිස්සු පහන් දෙන්නේ. මට නෙවෙන්නේ රත්තරන් දෙන්නේ. ඒක පූජා කරන්නේ කාලිමෑණිය. එතකොට ඒ කාලිමෑණියගේ සතු දේවල් මම බලා ගන්නවා. මම රැක ගන්නවා. ඒ නිසා මම මේක බාරකාරයෙක් මිසක මම මේක අයිතිකාරයෙක් නෙවෙයි. දේපොළ මගේ වුණාට ඒ සියලු දේම අයිතිකාරය වෙනවා කාලිමෑණිය. සංජිම සාමාන්‍යයෙන් දැන් මෙතන එන බැතිමන්දුන්ට මොන වගේ දේවල් වල වැඩිම පිහිට ලබා ගන්න පුළුවන් ඔබතුමා ඒක පොඩ්ඩක් කිව්වොත්? විශේෂයෙන්ම මේ දේවාලෙට එනවා බොහෝ, මම රෙවිල ඔබතුමාට කතාව කිව්වා, මේ මෙතෙන්ට එනවා ඉස්ලාම් බැතිමතුන් එනවා. හා අපිට කට් එක ඔයිස් කාට් එකෙන් ගන්න පුළුවන් නංගන් ඉන්න තියෙන පළා. ඊළඟට Hindu බැතිමතුන්, නිරන්තරයෙන්ම Hindu බැතිමතුන් කො නිරන්තරයෙන් කොයිලට එනවා. ඊළඟට ක්‍රිස්තියානි බැතිමතුන්. මේ වගේ විවිධාකාර ජාති කුල ආගම් ભેදකින් තොරව මෙතෙන්ට විශාල පිරිසක් දෛනික වශයෙන් පැමිණෙනවා. ඒ පැමිණෙන අතරේ සමහරක් එනවා අවුරුදු ගණන් ළමයි නැහැ කියලා, ළමයි හරියන්ට කියලා බාර වෙනවා. එයා කට්ටිය බාර වෙනවා, අපිට ළමයි නැහැ, බාර වුණ හරියට පස්සේ අපි පවුම් දෙකක් තුනක් දෙනවා කියලා සමහරක් බාර වෙනවා. ඒ බාර වෙච්චාම මේ මිනිස්සු පවුම් ගෙනත් දෙනවා. ඒ පවුම් ගෙනත් දෙනකොට අපිට එලවන්ට යම මේ අරන් ඵලයන් යන්නේ කියලා. මෑණියන්ට නේ පූජා කරන්නේ. අර ඒ වෙලේ අර බුදුමාල ප්‍රශ්නයක් අහුවා, අර බලෙන් ගන්නවා කියලා. ඒ රත්තරන් මයිල් ගාක් වෙන්නේ නැති කට්ටිය තමයි මේ කතාව පතුරවන්නේ. මොකද ඒ කට්ටිය ලැබෙන්නේ නැහැ. මම ඒක හදන උපමා දෙන ලෞතර බුදුහාමුදුරු. උන්නාන්දට අපෝපස්ථාන ලැබෙනකොට, වැඳුම් බුදුන් ලැබෙනකොට, ඒ වැඳුම් බුදුන් ගරු සම්මාන නොලැබිච්ච කට්ටියක් එදා හිටියානේ. ඒගොල්ලෝ බුදුහාමුදුරු කියලා වෛරයක් අසගත්තා. අනේ මේ මිනිස්සයාට මේ එහෙම නැත්නම් මේ ඔක්කොම සාස්ත්‍රයන්ද මේ තරම් දේ ලැබෙනව නේද කියලා පද්ද වෛරයක් හටගත්තා. හටගත්ත ගම රට වෙනදී අවනින්ද කරන්න පටන් ගත්තා. ඒ වගේ තමයි මටත් මේ විදිහේ විශාල සම්බන් ලැබෙනකොට මම බලානින්න බැරි කොටසක් ඉන්නවා. මම හිතන්න හොඳම උපමාවක් ගන්නම්. අන්න ඒ නිසා තමයි අනගාරික දරුපාලතුමා කියන්නේ උදාර උත්තරීත සත්පුරුෂය. අන්තිමේ එතුමා ලංකාව අත්හැරලා මගේ මරණයවත් මේ ලංකාව වලඩන්නව, මගේ මරණයවත් ඔළුව හරලවත් මේ ලංකාවේ තියන්න එපා කියලා ඉන්දියාව වගේ රට කියලා දමිළ ජනතාව එහෙම නැත්නම් Hindu බැතිමතුන් එක්ක එතුමා බොහොම මිත්‍රශීලීව ගිහිල්ලා ඒ රටේ එදා ජීවත් වුණා. ඉතින් ඕවා අපේ ලංකාවේ මිනිස්සුන්ට හොඳ ආදරණීය කතාවක්. යම් කෙනෙකුට යමක් ලැබෙන්නේ නැත්නම් එයා පෙර කරන අකුසල. පෙච්ච චප්පෙති මෙලවත්ත වෙනවා, පරලවත්ත වෙනවා. දැන් ඔය බලෙන් ගන්නවා කියලා කියන්නේ පෙච්ච චප්පෙති ගැට්ටිය. ඒ කියන්නේ එයාලා තැවෙනවා. අනේ මට රත්තරන් නැහැ, මට සල්ලි නැහැ, අරුවනේ මෙහෙම තියෙනවා. තැවෙනවා. ඒකට කියන පෙච්ච චප්පෙති. ඊළඟට කටකතා පතුර නැති උත්තම කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ පෙච්ච නන්දති. ඒ කට්ටිය පෙරපින් කරලා ඒ කට්ටියට බබෝග සම්පත් තියෙනවා. ඒ කට්ටිය තවත් කෙනෙක් ගැන විවේචනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ සතුටු වෙනවා. අනේ මනිය කරලා පෙරපින් වල ලැබෙනවා. අපි සතුටු වෙනවා කියලා ඒ වෙච්ච නන්දේදී. ඒ හොඳ කට්ටිය. ඉතින් ඒක අර බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ අතේ ඇඟිලි පහක් තියෙනවා. මේ පහ පස් විදියක්. ඒකයි මම මේ කතාව කියන්නේ ඉතා කෙටියෙන්. ඊට පස්සේ මෙතෙන් දෙනවා ළමේ නැහැ කියලා බාර වෙන්නනවා. ලෙඩ රෝග නැ හොඳ වෙන්න තිය කියලා බාර වෙන්නනවා. ඔය අසනීපකම් හන්දිපත් කොන්දේ අමාරු වගේ සුව නොවන රෝගෙ තියෙනවා. ඊළඟට මුළු ඇඟම සමහරක්ගේ අර කුෂ්ඨ දාලා සුව වෙන්නේ නැති එකට කියනවා අර හොරි දද කුෂ්ඨ වනපිල් රෝගෙ කියලා කියනවා. ඒවට එනවා ඔය ස්කූලේ අධ්‍යාපන ළමයි කොතමරගෙන කොච්චර ඉගෙන ගත්තත් එයාට මතකේ නැහැ. එහෙම ළමයි එනවා. ඊළඟට පවුල් අතරේ ආරවුල් වලට එනවා. ඊළඟට තරුණ තරුණියන ප්‍රේම සම්බන්ධව. ඒ කියන්නේ කොල්ලා යාළුවල ගෙල්ලට ඊට පස්සේ ඒක තරහ වෙනවා. අන්න ඒ වගේ දේවලට එනවා. ඊළඟට හැර ගියා, එහෙම නැත්නම් පැනලා ගියා කියන නගන්ට එනවා. ඊළඟට ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ කියලා එනවා. ඊළඟට වෙළඳාම් දියුණු වෙන්නේ නැහැ කියලා එවට එනවා. විදේශ රටවල් වලට යන්න උත්සාහ කරන හරියන්නේ නැ බාධා වෙනවා කියලා එවට එනවා. ඊළඟට ගෙවල් වල තියෙන අසමිකිකම් මේ ස්වාමියා එහෙම නැත්නම් බිරින්දාව අතරේ ගැටුම් ඇති වෙන එවට එනවා. සමහරක සුරාමතින් එනවා. සමහර කොන මේ දේවාලෙන් බෙහෙත් දීලා මේ බඩේ තිබ්බ ගල් අපි එළියට දාලා තියෙනවා. ඒව සාක්ෂි වශයෙන් අපිට පුළුවන් පෙන්වන්න. යම් කිසි කෙනෙක් එහෙම කොහොමද කියලා කිව්වොත් අපිට පුළුවන් ඒ සාක්ෂි වශයෙන් අපිට ඒව පෙන්වන්නත් පුළුවන්. ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේ විශ්වයේ ඒ වගේ මහා බල දේවල් තියෙනවා. නමුත් ඒ විශ්වයේ බල දේවල් තිබ්බට ඒ කෙරණ මිනිහගේ පංචශීලයේ තියෙන්න ඕන. ඒවගෙන් අපි ප්‍රයෝජනය ගන්න. එනොත මම දේවාලය කරගෙන රටේ නැති ජහචරාවට මම කරගෙන හිටියොත් දෙවියෝ මා ළඟ ඉන්නේ නැහැ. දෙවියෝ මං කියන දේ අහන්නෙත් නැහැ. ඒකට මං හොඳ වෙන්න එපා. ඒ නිසා මේවා තේරුම් ගන්න බැරි කොටස මේ සමාජයේ නේ කර බුදුහාමුදුරුවෝ අතේ ඇඟිලි පහ උපමා කරේ. පස් 20ක් මිනිස් සමාජය. දෙවියන් මුදුන් පිළිගන්නේ නැති ඉන්නවද? බුදුහාමුදුරුවෝ ජීවමානින කාලේ පිළිගත්තේ නැත්නම් අද කොහොමද? ඉතින් ඒ වාගේ විවිධාකාර මිනිස්සුනේ කරුණු හරි ගිහිල්ලා තමයි මේ පහන් රත්තරන් මිනිස්සු පූජා කරන්නේ. නැත්නම් මේ අනුන්ට බොරු කියලා රත්තරන් හම්බ වෙනව නම් මිනිස්සුන්ගේ බලෙන් දේවල් ලබා ගන්නවා නම් ඒ මිනිස්සු හරියන්නේ නැත්නම් දෙයිද?
ඔය ඇත්ත වුණා නිකන් දෙකද මං කියන්නේ. අභියෝග කරනවා පුළුවන් නම් ලං කෙනෙකුට හරියන්නේ නැතෝ යම දුන්නොත් මේ මට වාගේ දෙනවා නම් මම අභියෝග කරන පුළුවන් නම් දේවල් ඇද්දලා එයත් ඒ විදිහට ඉල්ලන්නේ. දෙගයාට ගෙන දෙයිද බලන්න. එහෙම සමාජයේ මිනිස්සුන්ගේ අන්තට්ටු නැහැම නිකන් බොරුවට කියලා බය කරලා අරන් වරෙන් ගෝ නිකන් ගෙන දෙන්නේ නැහැ. අද කාලේ නිකන් දෙයක් මේ මිනිස්සු ජීවත් වෙන්නත් බොහොම අමාරුයි. හාල්ලාලියක් මිනිස්සු වගනත් බොහොම අමාරුයි. මේ දෙවෙනිව කවහනක මං පහනක් අරන් වරෙන් කියවෝ මට නිකන් ගෙන දෙයිද? පහනක් මේ 20000 30000ක් වෙනවා. ඒ කියන්නේ සමාජයේ අර කෙනෙකුගේ දියුණුව දකලා සතුට වෙන්න බැරි පෞකාරය තමයි මේ වගේ කතා හදන්නේ. නේද? බුදුහාමුදුරුවන් ටික ඕනනම් අය මට ඉතින් මං අදත් මට මම කියන්නේ මට මොන විදියෙ අපහස නින්දා කරා මම නම් නියපොත්තු. ඒකයි මං ගණන් ගන්න නැත්තේ. මං අදටත් හොඳට ඉන්නවා. ඉදිරියෙන් මම හොඳට ඉන්නවා. වැරෙනතුරු මම දේවට මට බොහෝ දේ ලැබෙනවා. මේ සමාජ ජීවිතුන් ගෙවල් හදලා දෙනවා. ඉස්කෝලෙම ඉඳ පොත්පත් දෙනවා. සමාජ සේවය කරනවා. වියලි ආහාර බෙදනවා. විශේෂයෙන් දෙමළ ජනතාවට බොහෝ උපකාර කරනවා. ඊළඟට වාසල් හදලා වලට අවශ්‍ය උපකරණ ගෙනත් දෙනවා. ඊළඟට ගෙවල් හදලා දෙනවා. ඒ විශාල දේවල් මම සමාජය කරලා දුප්පත් පවුල් වලට ගම් වැරන්දන එහෙම නැත්නම් කරන් දෙනවා. ඒවත් විවිධාකාර දේ කරන. එහෙමනම් ඒවත් කඩ කතා පුතර මිනිස්සුන්ට ඒවා කියන්න බැරි. ඒ වගේ සීදයක් කියන්නේ නෑ. අර ඒවා තමයි වැඩිපුර කියන්නේ. ඒක තමයි සමාජයේ හැටි. එහෙනම් ඔබතුමාගේ අදහස් තුටි. හොඳට ලොකු විස්තරයක් දෙන්න මොකද මේ මෙතන එන වැටිමන් අපි හරියටම විස්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔබතුමාගෙන් අපි මේ වගේ විස්තරයක් කරේ. මේ ඔයාලා අද සාමාන්‍ය මොන වගේ වැඩකටද මෙතනට ඇවිල්ලා ඉන්නේ? පූජාවක්. පූජාවක් තියෙනවා අපි මේ ස්ථානයේ තියෙන වල ගොඩක් විශ්වාස කරනද? මම දන්නවා අපි අර 10 කට මෙහා දැනුම් හිටන්නේ. ගොඩක් දව ඉස්සෙල්ලා තියෙනවා. දෙය සිට ලැබෙනවා මේ ගොඩක්. එහෙනම් අවුරුදු 10 කින්නේ සෑහෙන කාලයක් තිබෙන නේද? ඔයාලට කියන්නේ වෙච්ච දේවල් මොකක් කර එක දෙයක් අපිට කියන්න පුළුවන්ද? සාර්ථක වෙච්ච දේවල් ගොඩක් කරදර වෙලා තියෙනවා, ලෙඩ දුක් කැදිලා තියෙනවා, ඒවා ගොඩක් මේ ආනසෙ හොඳ වුණා. නිකන් වෙන කරදරත් මට ගොඩක් දේවල් තියෙන මෙහි දේවල්ට ආවද සේවා ටික ටික ඔක්කොම අඩු වෙලා ගියා. හ්ම් හ්ම්. ඉතින් අපේ ගොඩක් විශ්වාසයක් තියෙනවා මේ හැමදේම හරියන හින්දා අපි ඉතින් ඔයා මෙහෙ එන අයටත් මොනාරි ඔයා කියන්න කැමත්තක් තියෙද? ඔව් මමත් එක තමයි මගේ යාළුවත් ආව ඒගොල්ලන්ට තරගයක් ගොඩක් දේවල්. හ්ම් හ්ම්. ඒක හතර පහ දිනෙම මමත් එක්ක ආවා. ඒ කට්ටියත් ඒත් කරදර තිබ්බේවා මොන කරගෙන ලෙඩ දුක් වෙනකම්. හ්ම් විශ්වාසයෙන් දෙන්නවා නේද? ඔය තමයි මේ ළඟපාතේද සාමාන්‍ය අපි මාවනල්ලේ. මාවනල්ලේ. හා හා. මේක දැනගත්තේ කොහොමද? මෙහෙ මේක දැනගත්තේ අපි ඉස්සර ටීවී වල හැම දිහා අහලක් තේන. හා හා. අත්ටි කියන මේ හොඳ තැනක් තියෙන මේ දෙය වැඩ ඉන්න නෑනේ මම කියලා. හ්ම් හ්ම්. ඒ ආරංචිය තමයි ආවේ ඉච්චරම ඔයාලා. හ්ම් හ්ම්. ඔයාලා තනියෙන් මම ඇවිල්ලා එදා පොය දවසක් ඊටසේ ආයෙත් මම බඳලා ගිහිල්ලා. හ්ම් හ්ම්. අන්නත් බඳලා ගියා මට පොඩක් දේවල් හරි ගියා ඊටසේ. එහෙනම් ඊටසේ මම දිගට වෙන්න ගත්තා. හ්ම් හ්ම්. ඔයාලගේ යාළුවන්ටත් කිව්වද මේ සම්බන්ධව? ඔව් මගේ යාළුවන්ටත් කිව්වා. යාළුවත් ආ යාළුවන්ට ගොඩක් දේවල් කරගත්තා මේ ඇවිල්ලා. ලෙඩ දුක් කියන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි නම්. හරි. Don't hit.